ජනාධිපතිවරයා ඉවත් වීමෙන් අනතුරුව ඉතාමත්ම ව්‍යාකූල දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. 69 ලක්ෂයක ජනවරමකින් ජනාධිපති ධූරයට පත්වෙච්ච හිටපු ජනාධිපතිවරයා තනතුරෙන් එලවා දැමීමෙන් පසුව ජනතාව විසින්ම එලවා දැමීමෙන් පසුව ඊටත් වඩා හාත්පසින්ම වෙනස් විදියේ පාලනයක් තාවකාලික වශයෙන් හෝ රට තුළ ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපිට ඇත්තේ දැඩි කම්පනයක්. මේ රටේ සාතිසේ බහුතරයක් ජනතාව මහපාරට බැහැලා දැඩි මාර්ග අවහිරතා ප්‍රවාහන අවහිරතා මැද්දේ පාරට බැහැලා කෑ ගහලා ජනාධිපති මන්දිරයට ගිහිල්ලා මන්දිරය අත්පත් කරගෙන ජනාධිපතිවරයාට රටින් පැනලා යන තැනට පත් කළේ කිසිදු ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයෙකු මේ රටේ දවසකට හෝ අගමැති ධූරයට හෝ ජනාධිපති ධූරයට වැඩ බලන්න හෝ පත් කිරීමට නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනගන්නට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරපු මහජන නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම කාලයක් නියෝජනය කරන පුද්ගලයා හැටියට ජනමතය මොකක්ද කියන එක තේරුම් ගන්නට ඕන. ජනමතය කොයි ආකාරයෙන්ද නියෝජනය වෙන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. ජනාධිපතිවරයා කියන පුද්ගලයා පත් වෙන්නට ඕනේ මහජනයාගේ බහුතර කැමැත්තෙන්. දැන් මහජනයාගේ බහුතර කැමැත්තෙන් නැත්තම් ඊළඟට කැමැති පුද්ගලයෙක් පත් වෙන්නට ඕන. රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට මහජනයාගේ බහුතර කැමැත්තක් තියා දිස්ත්‍රික්කයක් නියෝජනය කරලා පාර්ලිමේන්තුවට පැමිණීමට තරම් වත් ජනමරමක් ලබා ගැනීමට නොහැකි වෙච්ච පුද්ගලයෙක්. ඒ තරම්වත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට තරම්වත් සුදුසුකමක් නැතිව ජාතික ලැයිස්තුවෙන් ලැබිච්ච පින් මන්ත්‍රී ධූරය කල් මරලා ඒ පාක්ෂිකයන්ව රවට්ටලා ඒකත් හොරාකාගෙන පිටිපස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ විදියට කූට ලෙස බලය අල්ලා ගැනීමට මේ රටේ ජනතාව කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. වැරදිලාව එවැනි දෙයක් සිදු වුණොතින් පසුගිය 9 වෙනිදාට වඩා ජූලි 9 වෙනිදාට වඩා වැඩි පිරිසක් මේ රටේ මහපාරට බැහැලා අපි සූදානම් එදා 9 වෙනිදෙන් නවතරපු දැනින් අරගලය ආරම්භ කරන්න ඒ ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ වැනි පාලකයෙක් මේ රට පාලනය කරනවාට විරුද්ධව එරෙහිව. ඒ නිසා අද වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ඡන්දයෙන් Tamanට කිසිසේත් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව හොඳින් අවබෝධ කරගෙන Tamanගේ කූට දේශපාලන බුද්ධිය මෙහෙवला රටක් නොමග යවන්නට උත්සාහ ගනිමින් සිටිනවා. එළමෙන 10-20 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මගින් ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම අවස්ථාවට පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට හරිම සෝචනීය ඛේදනීය කතාවක්. එක පැත්තකින් පොහොට්ටුව නියෝජනය කරන පිරිස, අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පිරිස, මේ දෙපිරිසටම අද මොනවදෝ කාපු රිලවුන්ට වෙච්ච දේ තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. අද වෙනකොට මන්ත්‍රී ධූරයක් අපි පැහැදිලිව කියනවා තොරතුරු සහිතව කෝටි 30කට අලෙවි කරනවා. කෝටි 30කට කොහෙන්ද මේ සල්ලි? ගාල්ල පැත්තේ පෙරදිච්ච දෙපාරක් පෙරදිච්ච හිටපු ඇමතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ කෙලින්ම මන්ත්‍රීවරුන්ට අද කතා කරලා කෝටි 30ක් දෙනවා. කෝටි 30ක් දෙනවා රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දෙන්න එකතු වෙන්න. ඊට අමතරව නිල නිවාස පිටරටවල පුරවැසිකම් මෙන්න මේ වගේ දේවල් වරදාන වරප්‍රසාද යෝජනා කරමින් යනවා. ගාල්ල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා පසුගිය මැතිවරණ දෙකටම පරාජයට පත් වෙච්ච හිටපු ඇමතිවරේ ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරුන්ට කතා කරනවා ලක්ෂ 30ක් සමා වෙන්න
කෝටි 30ක් එක මන්ත්‍රීවරයෙකුට ලබා දෙමින් මන්ත්‍රීවරු එකතු කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න. මේ සල්ලි කළු සල්ලි කැසිනෝ සල්ලි අද මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දෙ දෙන්න ඉදිරිපත් වෙන්නේ රුපියල් කෝටි 30ක මුදලක් අරගෙන මුදලට අලෙවි වෙලා මන්ත්‍රී ධුරය අද කටයුතු කරමින් සිටිනවා. නිසා අපි කියනවා මන්ත්‍රීවරුන්ට මේ රටේ තමන්ගේ හෘද සාක්ෂි කියන එකට තමන් වග කියන්න ඕනේ. තමන්ගේ තමන් වෙනුවෙන් ඡන්දේ දීපු තමන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරවපු ඡන්දදායකින්ද. ඒ නිසා ඒ ඡන්දදායකින්ට අයිතියක් තිබෙනවා තමන් තෝරාපත් කරවපු තමන්ගේ නියෝජිතයා අත උස්සන්නේ කා වෙනුවෙන්ද කියලා දැනගන්න අයිතියක් තියෙනවා. නීතියේ ව්‍යවස්ථාවේ රහස් ඡන්දයක් බවට ප්‍රකාශ වෙලා තිබ්බට හැම මන්ත්‍රීවරයෙක්ම ඒක ජනතාවගේ අයිතියක් අපේ අයිතියක් අපේ ඡන්දි දීලා පත් කරමු මන්ත්‍රීවරු හැම කෙනෙක්ම ප්‍රකාශයට පත් කරන්නට උඩ ප්‍රසිද්ධියේ තමන් කා වෙනුවෙන්ද පෙනී සිටින්නේ තමන් කාටද ඡන්දෙ දෙන්නේ. එහෙම නැතුව කෝටි 30 අරන් ගිහිල්ලා ජන මතයක් නැති ජනතාව ප්‍රතික්ෂේප කරපු පරාජිකාවෙච්ච දේශපාලඥයෙක් මේ රටේ ජනාධිපති කරවන්න කෝටි 30කට ජනතාවගේ අභිලාෂය කැමැත්ත පාවා දීමට කටයුතු නොකරන ලෙස අපි අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. හැමදාමත් මැතිවරණයක් නැත්නම් ඡන්දයක් පාර්ලිමේන්තුවේ කිට්ටු වෙනකොට ඔළුගෙඩි මාරු උනේ ජනතාව වෙනුවෙන් හිතලවත් රට ගැනීම හිතලවත් නෙවෙයි. පැහැදිලිවම මුදල් සල්ලි මළු වලට ඔවුන් પરම්පරා ගානකට විදේශ බැංකුවල මුදල් තැන්පත් කරලා තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ තමන්ගේ රූකඩේ බවට රනිල් වික්‍රමසිංහ පත් කරගෙන ඉවරයි. අද බැසිල් රාජපක්ෂ මේ රටේ ජනතාවගෙන් පරිගන්නවා. ඒ සඳහා පරිගැනීමට ඔහුගේ හොඳම තේරීම හැටියට ඔහු තෝරාගත්තේ රනිල් වික්‍රමසිංහව. අද පොහොට්ටුවට 150ක් මන්ත්‍රී ධුර තියෙනවා නම් තමන්ගේ පක්ෂයේ මිනිහෙක්ව ජනාධිපති අපේක්ෂකයා කරන්න ඒ තරම් බංකොලොත් වෙලාද කියන එක අපි දැනගන්නට ඕන. එහෙම නැහැ. අද රාජපක්ෂලාට අවශ්‍යයි මේ රටේ ජනතාව නොමරා මරන්න. උඹලා අපිට එරෙහි වුණා නම් අපි උඹලට යහතින් මේ රටේ ජීවත් වෙන්නට දෙන්නේ නැහැ. රාජපක්ෂ පවුල වෙනුවෙන් අද බැසිල් එළියට ඇවිල්ලා රනිල් කියන රූකඩය අද ඉතාමත් මොහොතින් හසුරුවනවා. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා මේ රටේ සියලු දෙනාටම මුදල් අල්ලස් දීලා තමන්ගේ අභිලාෂිෂ්ඨ කරගන්න පුළුවන් කියලා. එහෙම කාලයක් තියෙන්නේ නැති. එහෙම බැරියාව හමුදාව යොදලා පොලිසිය යොදවලා අධිකරණයට ගෙනිහිල්ලා ඔවුන්ව බය කරලා මර්ධනය කරන්නට උත්සාහ ගනිමින් ඉන්නවා. අපි කියනවා රනිල් වික්‍රමසිංහට මේ 77වත් මේ 88 89වත් මේ 2002වත් නෙවෙයි. මේ දැන් නියෝජනය කරන પરම්පරාව ඊට වඩා ගොඩාක් ඉදිරියට ගිහිල්ලා ලෝකයේත් එක්ක ජීවත් වෙන ජෙනරේෂන් එකක් අද ඉන්නේ. මේ හිපාටු පරාජිකාවෙත් දේශපාලඥයන්ට අවනත නොවන එහෙයි කියන්නට ඉදිරිපත් නොවන හිතලා බලලා කටයුතු කරන්න පුළුවන් තරුණ પરම්පරාවක් අද නියෝජනය කරන්නේ. ගෝල්පේස් අරගලයෙන් ඒ පූර්වාදර්ශය ලබා දුන්නේ. ජූලි 9 වෙනිදා ප්‍රවාහනයේ සම්පූර්ණේ අඩපණ කරලා තියෙද්දි මිනිස්සු පුළුවන් විදියට ලක්ෂ ගාණක් කොළඹට ඇවිල්ලා මහජන බලය කොයිතරම් ප්‍රබලද කියන එක පෙන්නවා. ඒක තුවක්කුවට යටුන්නේ නැහැ. මේක උන්ගේ මර්ධනකාරී කඳුළු ගෑස් උණ්ඩේට බය වුණේ නැහැ. රබර් උණ්ඩේට බය වුණේ නැහැ. ඒ නිසා මර්ධනය කරන උදවිය මර්ධනය කරන්න හිතන උදවිය මතක තියාගන්නට ඕනේ. මේට දශක දෙකකට ඉස්සලා මේ රට තිබිච්ච තැන විදියට හිතලා තීරණය කරනවා නම් මහත්යෝ ඕගොල්ලෝ වැරදි. අඳුර යටපත ගන්න පිරිස ජනතාව ඊට ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා හැම මන්ත්‍රීවරයෙක්ම
ඡන්දේ උස්සනකොට ඡන්දේට අත උස්සනකොට ගමට එන්නට ඕනේ කියලා හොඳින් කල්පනා කරන්නට ඕනේ. තමන්ගේ අමුදරුවොත් එක්ක මේ රටේ ජීවත් වෙන්න ඕනේ කියලා හොඳින් කල්පනා කරන්න ඕනේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.